අනිවර් මුකද මංගේේ ඕනම ක්‍රීඩාවක් සම්බන්ධ යොමෙන මංකවේ ලෝකේ ලංකාවර ලෝක ජාතියන්තර තලයට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගිය නිසාතම ක්‍රිකට් ක්‍රීඩාවට අවධානය තියෙන. නමුත් තව ගොඩක් ක්‍රීඩා තියෙන අපිට ඊට වඩා ඉස්සරහට ගේන්න පුළුවන් දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ ඉන්න. ඒ විශ්වාසය ලබා දෙන්න ඕන දැනකට අපි අදන් යන්න ඕනේ. ලංකා ක්‍රීඩාවේ වැඩිම කතාව හට ලක් වෙන්නේ නැත්නම් මාධ්‍ය ප්‍රචාරයේ තියෙන අනුග්‍රහය වැඩිම ලැබෙන්නේ ක්‍රිකට් වලටයි රගර වලටයි. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා ඒ දෙකේම බලා ගන්නවා වගේම අපි දන්නවා රගර ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට යන්න අපේ ශරීර සෞඛ්‍ය අපේ 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 තියෙන බිල්ඩ් එක තාම මදි. අපේ ස්කිල් එක තියෙනවා අපිට. ඒ නිසා අපි ඒවත් ගැන බලන අතරතුරේදීම පාපන්දු ක්‍රීඩාවේ අපි අඩු ගානේ ආසියාතිකරේ අපි දැනකට එන්න පුළුවන් තත්ත්වයක තියෙන්නට ඕනේ. මොකද අපි ෆුට්බෝල් හරියට මොකද විශේෂයෙන් බදුල්ල ගම්පොළ එවැනි ප්‍රදේශවල හරියට ප්‍රචලිත වෙච්ච ක්‍රීඩාවක් පාපන්දු ක්‍රීඩා. මරමතකයි එක කාලයක් ලංකාවේ කණ්ඩායමේ 11 දිනකින් 9 දිනක් ක්‍රීඩා කරේ බදුල්ලේ ක්‍රීඩකයෝ. අද එක බදුල්ල ක්‍රීඩකෙක් ජාතික කණ්ඩායමට එකතු වෙන්නේ නැහැ. විශාල හොඳ ක්‍රීඩාංගන තිබුණාට තරුණයෝ විශේෂයෙන් ප්‍රශ්න තියෙන්නේ අපේ දරුවෝ පිටරින් වලට බහින්නේ. ගේම් ගහනවා ඒක නැත්තම් ෆෝන් වල ඉන්නවා. ඕක තමයි වෙලා තියෙන ලොකුම විනාශය. පටන් ගන්නනේ මම මේ කියන්නේ මගේ පුතාගෙන් මම දැකලා තියෙනවා. හරි අමාරුයි උමු පිටරිනේට දැනගෙන. ඉතින් මේ ඒ ආකල්පය අපි ඉස්සරහට ඇදුවේ නැත්තම් ක්‍රීඩා අමාත්‍යංශේ අපිට කවදාවත් ක්‍රීඩකෝ ඉස්සරහට බහිරෙන්නේ නැහැ. මොකද ඔක්කොම ක්‍රීඩාව කියන්නේ දැන් ප්‍රොෆෙෂනල් සෙමි ප්‍රොෆෙෂනල් තත්ත්වයට ඇවිල්ලා තියෙන. ඉතින් ක්‍රීඩකයෝ හරියට දැන්ට ඇදන්නේ නැත්තම් පාසල් මට්ටමින් දරුවෝ වතු වල පිට්ටනිය වල දරුවෝ ගැවසුම් නැත්තම් ක්‍රීඩකයෝ බිහි වෙන්නේ නැහැ රටේ. මම ඇත්තටම මාධ්‍යර කතා කරා නිලධාරීන්ට කතා කරන්නේ ඉස්සෙල්ලා. ඇත්තටම ඒ නිසා මට ඒක මගේ අඩුපාඩුවක්. මම ඒ මොකද මාධ්‍යර මම අනිවාර්යෙන් මේක වෙනසක් කරනවා කිය මොකද ගොඩක් මිනිස්සු මට කතා කරන්නේ Google බෙලුම ගැන විතරනේ. බෙලුම අපිට රටුණා හරියගේ බෙලුම කඩන් වැටුණා. හැබැයි ඒක ගෙනාවේ කොහොමද මොකද්ද ඒකේ අදහස කියන්නේ ජනතාවට තිබුණේ නැහැ. ඒ වෙලාවේ මගේ ඒකත් මාධ්‍යෙම වෙච්ච අඩුපාඩුවක් මට. හැබැයි මම විශ්වාස කරනවා මම මේ අවස්ථාවේදී ක්‍රීඩාව ගැන කියන්නේ අනිවාර්යෙන් මේක සුද්ධ කරලා හරිතනකට ගේන්න මම හදවතින් වැඩපිළිවෙලක් හදනවා කියන එක. ඒ නිසා මම අද හෙට මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් වැඩ කටයුතු කරලා පය ගන්නවා ප්‍රමිතියි.